අයිබෝන් බැලූ බැල්මටම අපිට හිතුණත් මේක මේ CGI වීඩියෝ එකක් කියලා එහෙම නැත්නම් animation වීඩියෝ එකක් කියලා ඔයාලා මේ දකින්න යාළුවනේ ගැඹුරු මුහුදෙදි කැමරාවේ පටිගත වුණු සත්‍යම වීඩියෝ දර්ශනයක් ඔයාලා අහලා තියෙනවද දන්නෙත් නෑ රේන්බෝ ට්‍රයිපොඩ් ෆිෂ් කියලා මාළුවෙක් ගැන. ඉතින් මේ මාළුවගේ කීට අවස්ථාව තමයි මේ ඔයාලා දකින්නේ. තරඟ ඉසව්ව නම් යාළු සමනලාර. හැබැයි මේ මිනිස්සයා කකුල් දෙක විතරක්ම පාවිච්චි කරලා මේ තරඟ දිනනවනේ. පෙන්නේ නෑනේ වාට මෙයාගේ අත් දෙකේ පොඩි චලනයක්වත් නේද? මේ පේනවද මේ කිටියට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් බොන්න ඕනි වෙලා හැබැයි අර මිදි කන්න ගිය නරියට උනා වගේ ඇස්මානේ තියෙන කිරි ටික බී ගන්න බැරුව විඳින දුක තොලකටත් ලෙව කනවනේ. සල්ෆියුරික් ඇසිඩ් කොටස් 3කට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක කොටසක් එකතු කළාම හැදෙන ප්‍රබල ද්‍රාවණය හඳුන්වන්නේ ගයිස් පිරානා සොලූෂන් කියලා. මේකට ඉතින් මේ නම ලැබිලා තියෙන්නේ පිරානා මාළුවගේ තියෙන බියකරු බව හින්දම තමයි. ඒ මොකද මේ ද්‍රාවණයට වැටෙන ද්‍රව්‍ය වලට සිද්ධ වෙන්නේ යාළුවනේ පිරානාගේ කටට අහු වුණොත් අපේ මස් පිඩු වලටම වෙන සන්තෑසියමනේ. දැන් අපි බලන්න යන්නේ ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට iPhone 14 Pro phone එකක් blend එකකට දැම්මම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හිතුවට වඩා දෙයක් හැබැයි වුණානේ. මේ තියෙන්නේ සුන්බුන් ගොඩ. මම මේ ළඟදී වීඩියෝ එකක පෙන්නවා ඊයක් වගේ වතුරට පාත් වෙලා වතුරේ කිමිදිලා මාළු දඩයම් කරන ගැනට් කියන කුරුල්ලන්ව. හැබැයි ඉතින් ගැනට් වගේ නෙමෙයි මෙයා තනිකරම සටකපටි කපටි සූත්‍ර කුරුල්ලෙක්නේ. පේනවනේ ට්‍රික් එක. ඔයාලා මේ වෙද්දි දන්නව ඇති ලූයි විටෝන් කියලා කියන්නේ ප්‍රංශයට අයිති ලෝක ප්‍රසිද්ධ වෙළඳ නාමයක් කියන එක. අපි කියන්නේ ඉතින් බ්‍රෑන්ඩ් එකක් කියලා. ඉතින් ඔයාලා මේ දකින්නේ ලූයි විටෝන් සමාගම පහුගිය දෙසැම්බර් 4 වෙනිදා චීනයේ ෂැන්හායි වල ස්ථාපිත කරපු දැවැන්ත හෑන්ඩ් බෑග් එකක්. මේකේ අරමුණ තමයි ඉතින් මෙයාලගේ වෙළඳ ප්‍රචාරණය. දැම්මන් ඔයාලව මේ එක්කන් යන්නේ මහා පරිමාණ නොවන රබර් බෑන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් බලන්න. මහා ලොකු ප්‍රොසෙස් එකක් නම් නෑ මෙතන. හැබැයි ඉතින් මේක බලන අතරේ අපේ channel එක තවමත් subscribe නොකරපු අය channel එකත් subscribe කරලා notification උත් on කරගන්නකෝ. මේක දිහා බැලුවම නම් අදාහගන්න බැරි තරමට පුදුම හිතෙනවා. මොකද තනි පඳුරකින් මෙච්චර අල ගොඩක් තියෙනවා දැක්කම මේ වීඩියෝ එකේ නම් යාළු මේවා මොනවද කියලා කිසිම සඳහනක් තිබ්බේ නැහැ. ඉතින් දන්න කෙනෙක් ඉන්නව නම් මේ මොනවද කියලා අපි හැමෝටම දැනගන්න කමෙන්ට් එකකුත් දාගෙන යන්න. අපේ ඇඟේ ගහපු ටැටූ එකක් අයින් කරන වීඩියෝ ආදකලා තියෙනවද? වාහනයක් ගන්නකොට ඒ වාහනේ මිල ගැන විතරක් පෙනුම ගැන විතරක් හිතන්නේ නැතුව තමන්ට දරන්න පුළුවන් නම් සේෆ්ටි අතිනුත් ඉහළ වාහනයක් ගන්න කියලා ගොඩක් අය කියන්න හේතුව මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක දකිද්දි ඔයාලටම තේරුම් ගන්න පුළුවන්. පේනවනේ මෙච්චර හරියක් මේ වාහනේට වෙලා තියෙද්දිත් මේ මිනිස්සයාට කිසිම අනතුරක් සිද්ධ වෙලා නැති හැටි. කතාවක් තියෙනව නේද සාමාන්‍යයෙන් කම්මැලි පුද්ගලයෝ මාරම ක්‍රියේටිව් කියලා. ඉතින් ඒ කතාව ඔප්පු කරන සිද්ධියක් නෙමෙයිද මේක? කැමරාව අපේ නොවුනත් ඩ්‍රෝන් එක අපේ නොවුනත් ඔයත් මේ දේවල් වලට ආස කරන කෙනෙක් නම් මේ ඒරි කැම් එකත් තරන් ඩ්‍රෝන් එක පියාසර කරද්දී අනිවාර්යයෙන්ම ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එකත් චුට්ටක් හරි වැඩි වෙන්න ඇති. බැලූ බැල්මටම අපිට නිකන් ප්ලාස්ටික් කෑල්ලක් වගේ පෙනුනත් මේ බලන්න මේකේ හෙවණැල්ලෙන් අපිට රූප කීයක් නම් ඇවිල පේනවද කියලා. කොහොමද දැන් හිතෙන්නේ නෑ නේද මේක මේ නිකම්ම නිකන් ප්ලාස්ටික් කෑල්ලක් කියලා? ඔයාලා හිතන්නේ මේක මේ කුරුල්ලගේ උපන් හැටි කියලාද? නෑනේ යාළු, මේ සීගල් කියන කුරුල්ලා ස්ටාෆිෂ් කෙනෙක් ගිලින්න ගිහිල්ලා පොඩි අකරතැබ්බෙකට මූණ දීලානේ මේ ඉන්නේ. පේනව නේද මේ කැමරාව මොනතරම් චූටි එකක්ද කියලා? ඒ වුණාට ඉතින් කොහමද වැඩ? ඇත්තටම ඉතින් ඉදිකටු සිදුරක සයිස් එකේ කැම් එකක් නෙමෙයි.
टोकियो सरसविये सिसुन पिरिसक विसिन निर्माणे करपु मे निर्माणे मोनतरम विशिष्ट एकक्द कियला मेक दिहा बलन ओनिम केनेकुट तेरुम गन्न पुलुवन् मेच्चर बोल तोगयक् एहा मेहा गमन करद्दि मे किसिम अवस्थावक मे बोल एकिनेक गटीमक् सिद्ध वेन्ने नेति निसा सामान्यं अपि गिटार एकक् प्ले करनवा नम् एक अपि विसिन्म ट्यून करगन्न ओनि गिटार प्ले करना एक दन्नवा हेदेयने मे गिटार एक कोहोमद कियला बलन्नको या विसिन मेक ट्यून करगन्नवने नेद वाव अपे गेदर जनेल वलटत मेवेन टिकक् लोकु एकक् कलव गत्ता नम् हरिने මං හිතන්නේ යාළුවනේ මෙන්න මේ වගේ සිද්ධියක් නම් දකින්නේ ඔයාලගේ ජීවිතේ පළවෙනි වතාවට. ඒක එහෙමයි නම් දාන්න බලන්න වීඩියෝ එකටත් ලයික් එකක්. මෙයාලා මේ ජලයට මුදාහරින අපද්‍රව්‍ය හඳුන්වන්නේ මෙකෝනියම් කියලානේ. ඔයාලා විශ්වාස කරනවද මේ මීටර් ගානක් උස දෙවැන්ත නලය නිර්මාණය කරලා තියෙන්නේ 3D printing machine එකකින් කියලා. විශ්වාස කරන්න අමාරු නත් ඇත්තටම යාළුවෝ මේක නිර්මාණය වුණේ ඔයාලට මේ පේන විදිහට 3D printing machine එකකින් දැකලා තියෙනවද මීට කලින් මේ තරම් ලොකු දෙයක් 3D printing machine එකකින් නිර්මාණය වෙනවා අපේ ගෙවල් වලත් තියෙනවනේ මෙන්න මේ වගේ ටෝච් මහා ලොකු හීට් එකක් නැති වුණත් අපි දන්නවා ඒවත් යම් ප්‍රමාණයකට රත් වෙනවා කියලා හැබැයි ඉතින් මේ ටෝච් එකේ හීට් එකෙන් නම් මෙයා බිත්තරේකුත් බැද ගන්නවා ප්‍රශ්නයක් නම් තියෙනවා ඉතින් මේක ටෝච් එකක්ද එහෙමත් නැත්නම් හොට් ප්ලේට් එකක්ද කියලා දෙවන්ත වින්ටර් බයින් එකක ඇතුල පොඩ්ඩක් බලමුද කලින් පෙන්නලා තියෙනවා බලපු නැති අයට පොඩි චාන්ස් එකක් දෙමුනේ මුළු ජීවිතේම හිටගෙන හිටියත් ඉඳගන්න තියා ළඟටවත් යන්න හිතෙන්නේ නැති පුටු දෙකක් තමයි යාළු මේ. හැබැයි මාරම ක්‍රියේටිව්. මෙන්න මේ ක්‍රීඩාව ගැන මෙහෙම ක්‍රීඩාවක් ඇත්තරම තියෙනවා කියලාත් යාළු මම දැනගත්තෙත් මේ වීඩියෝ ක්ලිප් එක දැක්කට පස්සේ. ක්‍රීඩාවේ නම තමයි එයා හොකි. මේ ගැන වැඩිපුර තොරතුරු හොයන්න කැමති අය ඒ නමින් YouTube එකේ සර්ච් පාරක් දාන්නකෝ. විශාල ප්‍රමාණයේ කළු ගලක් කුඩා කැබලි වලට බිඳින්න අපේ රටේ නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ගල් බෝර දැමීමේ උපක්‍රමයේ උනත් දැම්මන් ඔයාලට මේ පෙන්වන්නේ නන් එක්ස්ප්ලෝසිව් ක්‍රැකින් ඒජන්ට් කියන කළු ගල් කැබලි කිරීමටම නිෂ්පාදනය කරපු රසායනික ද්‍රව්‍ය කොහොමද ක්‍රියා කරන්නේ කියලා. ගලේ සිදුරු විදලා මේ කිමිකල් එක පුරවලා තියන්න විතරනේ අවශ්‍ය වෙන්නේ. පේනවනේ පැය කීපයකින් සිද්ධ වෙන වැඩේ. අපිට අවශ්‍යයි නම් ගඟක හරි වැවක හරි පතුලේ නිදහසේ ඇවිදින්න අපිට සිද්ධ වෙනවා මේ ගඟ හරි විල හරි හිඳෙනකම්ම බලාගෙන ඉන්න. හැබැයි මේ ඩයිවින් බෙල් කියලා හඳුන්වන යන්ත්‍රය පාවිච්චි කරලා මේ දකින විදියට ඕනිම කෙනෙකුට පුළුවන් ගඟක හෝ වැවක පතුලක නිදහසේ ඇවිදින්න මේකෙදි සිද්ධ වෙන්නේ ඩයිවින් බෙල් කියන මේ දෙවන්ත යාන්ත්‍රික කොටස ජලය තුලින් ගම් පතුලට යොමු කරලා මේ කොටස ඇතුලේ තියෙන ජලය ඉවත් කරලා පිටත ජලය ඇතුලට එන එක වළක්වන එක. එහෙනම් යාළුවනේ මේකත් පෙන්නගෙන මමම හිතුවා අදට මේ වීඩියෝ එකත් මෙතනින් අවසන් කරන්න කියලා. හැබැයි ඉතින් මෙන්න මෙතනක් තියෙනවා අට අපේ channel එකේ මිස් වෙච්ච වීඩියෝ එකක්. එහෙනම් ඒකත් ක්ලික් කරලා බලලා පරිස්සමට ඉන්න. මං එහෙනම් අදට නවතිනම් ඔයාලට ජය.